අද අප මේ රැස්ව සිටින්නේ අපේ රට මුහුණදී සිටින මහා බරපතල අනතුරකින් රට ගලවා ගැනීම සඳහා. අද මේ රටේ අපි අලුත් නායකයෙක් බලාපොරොත්තු වෙනවා. රාජපක්ෂ නම පාලනේ හිටිය තමයි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා කියන්නේ දේශපාලනඥයෙක් නෙවෙයි. අලුතෙන් කවදාවත් පාර්ලිමේන්තුවට නොගියපු විශාල සමාජ අත්දැකීමක් තියෙන නායකයෙක්. ත්‍රස්තවාදය පැවතුණු සමයේ මෙරට නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන සියලුම කටයුතු කරලා යුද්ධය මෙහෙයවපු නායකයන් අතර කැපී පෙනෙනම නායකයෙක් අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමාට තමයි මේ රට දැන් සිටින මොහොතෙන් ගලවා ගන්න පුළුවන් වෙන්නේ. සහරාන්ලගේ බෝම්බ ආයි කවදාවත් නොයන විදියට ඒ සියලුම සිදුරු වහලා රටට යළි ත්‍රස්තවාදය උදානවන යුගයක් බිහි කරන්නයි අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යළිත් බලයට ගේන්නේ. මේ රට ඉඩම් විජාතිකයන්ට පාවා දෙමින් නගරවල මෙගා සිටි නටමින් අපට අවශ්‍ය කරන්නේ මේ රට අපේ අතීත උරුමය මත පදනම් වූ රටක් ගොඩනගන්න. විවිධ ප්‍රදේශවලින් ආපු ඔබාද සිටින්නේ ශ්‍රේෂ්ඨ අනුරාධපුර නගරේ රෝම ශිෂ්ටාචාරයේ මහා අඛණ්ඩ ඉතිහාසයට අවුරුදු 500යි. ලෝකේ පැරණිම ශිෂ්ටාචාරයේ තියෙන නගරේ ඔබ ඉන්නේ. අවුරුදු 1600ක් පැවතිච්ච ඒ යෝධ නගරේ පළවෙනි රැස්වීම අපි තියන්නේ අපේ ගොවි ජනතාව මත පදනම් වෙලා මේ රට ගොඩනගෙන අදිෂ්ඨානයක් ඇතුව. අද අනුරාධපුරේ වකුගඩු රෝගයෙන් 50,000කට වැඩිය අද දුක් විඳිනවා. ඔබ හැම දිනම දන්නවා මේ අනුරාධපුරේ අද මහරෝහලට ආවොත් දහස් සංඛ්‍යාත ජනතාවක් කඳුළු සලමින් වකුගඩු රෝගයෙන් අද දුක් විඳිනවා. හැම ප්‍රදේශයකම අද වකුගඩු රෝගයෙන්. ඇයි මේ? අපි පාවිච්චි කරපු කිසිම වග විභාගයකින් තොරව පාවිච්චි කරපු වස, මේ උග්‍ර වස විසෙන් රට නිදහස් කරගන්න කොම්පෙනිකාරයන්ට බය නැති කැලින් හිටගන්න මිනිහෙක් අවශ්‍යයි. ඒ මිනිසයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ලෝකේ මුළු ලෝකෙම අද ගිනිගත්ත කතරක් වෙමින් යනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මුළු ලෝකෙම රටවල් එක්ක අහුවෙලා කිව්වා අපට අලුත් පාරක් අවශ්‍යයි. ඒ පාර තමයි අපේම හිරුවෙලිය මහා බලයක් බවට පත් කළා. බල ශක්තියෙන් විදේශ රටවල් වලින් නොගෙනෙන ඒ අපේ බල ශක්තිය මත පදනම් වූ බල ශක්තියක් හදන්න, ඒක හදන්න ආත්ම ශක්තිය තියෙන නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අද මත්ද්‍රව්‍ය කුඩු විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අද කුඩු මත්ද්‍රව්‍ය ගේන එක අද නවත්තන්න පුළුවන් වෙන්නේ මහා සයුර වටා දැවැන්ත තාක්ෂණික බලවේගයක් හැදීමෙන්. ඒ මත්ද්‍රව්‍ය ජාවාරම නවත්තන්න පුළුවන් අභීත නායකයා, අනාගත නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මේ රටේ අතීත රජවරු හදපු වැව් 30,000ක් තියෙනවා. අහසෙන් වැටෙන වතුර ටික ගබඩා කරාම අපේ රටේ ප්‍රශ්නෙ භාගයක් ඉවරයි. මහ වැව් 57ක් තියෙනවා. අලුතෙන් හදපු මධ්‍ය ප්‍රමාණය වැව් 8,000ක් පමණ තියෙනවා. තවත් අපට හදන්න වැව් 20,000ක් තියෙනවා. ජනතාවට අවශ්‍ය කිසි දෙයක් නෙවෙයි කල්ලට වෙලාවට වතුර. ඒ අපේ විනාශ වී ගිය බටහිර සුද්ධන් විසින් හිතාමතා විනාශ කරපු, ඒ අතීත රජදරුව හදපු ඒ වැව් ටික ගොඩනගන්න වීරයෙක් අවශ්‍යයි. ඒ වීරයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඒ වගේ මේක නිල්ල පිරුණු රටක්, හැමදාම වසන්තයක් වෙච්ච රටක්. අපට අවශ්‍ය කරන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක් නෙවෙයි. අපට අවශ්‍ය කරන්නේ එක දෙයක්, මේ අපේ ලස්සන සුන්දර ශ්‍රී ලංකාවේ අසිරිය තියාගෙන ආසේ කුරුල්ල පියාඹන කුරුල්ලන් ඉදිද්දි සදාකාලික මල් පිපෙන රට ආරක්ෂා කරමින් මේ රට සංවර්ධනය කරන පරිසර හිතකාමී සංවර්ධන උපාය මාර්ගයක් රටට අවශ්‍යයි. ඒ අලංකරණය දෙන්න පුළුවන් නායකය තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අද පළමුවෙන්ම කියන්න ඕන මේ රටේ භූමි පුත්‍රයෝ, මේ රටේ ඉතිහාසයට ගරු කරන අය, මේ මහපොළොව මත දෙපා තියාගත්ත හැම කෙනෙක්ම බෙදෙන්නේ නැතුව එක ගොඩක් බවට පත් වෙලා
එක බලයක් බවට පත්වෙලා මේ ඡන්දේ යුඑම්පී කාර්යෝ ඉන්න පුළුවන්, ශ්‍රී ලංකා කාර්යෝ ඉන්න පුළුවන්. හැබැයි මේ ඡන්දේදී යුඑම්පී ශ්‍රී ලංකා ભેදයක් නැතුව ජාතියම එකතු කරන්න පුළුවන් නායකයා, දෙමළ සිංහල ભેදයක් නැතුව Hindu බෞද්ධ එකතු කරන්න පුළුවන් නායකයා, මැදිස්ත මුස්ලිම් ජනතාව එක ගොඩකට ගන්න පුළුවන් නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතුමා, එතුමා ජයග්‍රහණය කිරීම සඳහා අපි දිනනවා. ඒ ජයග්‍රහණය අපි මේ ඓතිහාසික නගරේ ඉඳන් සරිටුවන් කරමි කියමින් ඔබ හැමට සෙත්පත් මම නිහඬ වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.